ඉතිහාසය ඔන්ලයින් පන්ති පවත්වෙනවා. ඔන්ලයින් පන්ති පිළිබඳ වැඩිදුර විස්තර ඉන්ස්ටන්ට් ලෙසන්ස් YouTube චැනල් එකේ ඔන්ලයින් පන්ති පිළිබඳ විස්තර කියන වීඩියෝවෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අච්චුපොත් ඉක්මනට පාඩම් කරන්නේ කොහොමද? ඉක්මනට මතක තියාගන්නේ කොහොමද? මතක තියාගන්න කෙටි ක්‍රම හදාගන්නේ කොහොමද? ඒ වගේ දේවල් ගැන විස්තර දැනගන්න ඕනේ නම් ඉන්ස්ටන්ස් ලෙසන්ස් YouTube චැනල් එකේ තියෙන පාඩම් කරන ක්‍රම කියන වීඩියෝ මාලාව නරඹන්න. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම, හැඳින්වීම. පැරණි කාලේ රජවරුන් බොහෝ දෙනෙකු විසින්ද, රජිනියන් කිහිප දෙනෙකු විසින්ද මෙරට පාලනය කරලා තියෙනවා. ඉන්දියාවෙන් මෙහි පැමිණි විජයකුමරු මෙරට පාලනය කළ පළමුවන රජු ලෙස එම මූලාශ්‍රල විස්තර කරලා තියෙනවා. මහා සම්මත යන වචනය පැරණි කාලයේ පෙරදිග රටවල භාවිතා කරලා තියෙනවා. මහා සම්මත කියන්නේ තේරුම පොදු ජනතාවගේ, පොදු මහජනතාවගේ කැමැත්තෙන් පාලන බලය හිමි කරගන්නවා කියන එක. රටක් පාලනය කිරීමේ බලය රජුට හෝ රජිනකට පවරා දෙනු ලබන්නේ එරටේ වෙසෙන මහජනයා විසිනි. මහා සම්මත කියන්නේ හැමෝගෙම සම්මතයෙන්, හැමෝගෙම කැමැත්තෙන් පත්වෙනවා. එතකොට රාජ්‍ය කියන්නේ මොකද්ද? රාජ්‍යට අයිති යන්නේ මොනවාද? එසේ ජන සම්මතයෙන් පාලන බලය හිමි කර ගන්නා රජෙකු හෝ රජිනක විසින් පාලනය කරන භූමි ප්‍රදේශයත්, එම පාලනයට සහභාගී වන විවිධාකාර නිලධාරී පිරිසත්, ජනතාවත් රාජ්‍ය යන නමින් හැඳින්වේ. රාජ්‍ය කිව්වහම රජතුමා හෝ රජින, ඒක නිකම්ම පුළුවන්. ඊළඟට ජනතාව, ඒකත් දන්නවනේ. ඊට පස්සේ නිලධාරී පිරිස, ඒකත් දන්නවා. භූමි ප්‍රදේශය, රාජ්‍ය භූමි ප්‍රදේශයත් අයිති වෙනවා. දැන් අපි පූර්ව රාජ්‍ය සමය බලමු. පූර්ව කියන්නේ පෙරනේ. එතකොට රාජ්‍ය බිහිවීමට පෙර ශ්‍රී ලංකාවේ රට පාලනය කිරීමට අදාළව පැවති ස්වරූපය කුමක්ද පැහැදිලි කිරීම. එම කාලයේ පූර්ව රාජ්‍ය සමය නමින් හැඳින්වේ. එතකොට දැන් අපි රාජ්‍යයක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. දැන් අපි ඉන්නේ පූර්ව රාජ්‍ය සමය කියන මාතෘකාව යටතේ. හින්දා රාජ්‍ය බිහි වෙන්න කලින් පෙර ගැන තමයි කියන්නේ. එතකොට රාජ්‍ය තාම බිහි වෙලා නැහැ. එතකොට රාජ්‍යට අයිති වෙනවනේ රජක හෝ රජිනක. ඒ තාම රාජ්‍ය බිහි වෙලා නැහනේ. පූර්ව රාජ්‍ය සමයේදී මෙරට පාලනය කිරීමට එක් නිශ්චිත පාලකයෙකු හිටියේ නැත. නිශ්චිත පාලකයෙක් කියලා කියන්නේ එක් නිශ්චිත පාලකයෙක් හිටියේ නැත. හැබැයි ඒ වෙනුවට කුඩා ප්‍රදේශවල සිය බලය පවත්වාගෙන යන ලද්දේ වත්පොහොසත්කම් ඇති ප්‍රභූන් පිරිසක් විසිනි. එතකොට කවුද බලය පවත්වාගෙන දීලා තියෙන්නේ? ප්‍රභූන්. වත්පොහොසත්කම් තියෙනවා. මෙරට සෙල්ලිපි ලිවීම ආරම්භ වූ කාලයේදී මෙම ප්‍රභූවරුන් එම සෙල්ලිපිවල හඳුන්වා දී තිබෙන්නේ පරුමක යන නමිනි. එතකොට ප්‍රභූවරුන් තමයි වත්පොහොසත්කම් ඇති බලය පවත්වාගෙන කියපු ප්‍රභූන් තමයි පරුමක කියලා තියෙන්නේ. පරුමක යන වචනේ සාදී තිබෙන්නේ සංස්කෘත භාෂාවේ ප්‍රමුඛ යන පදේනි. එහි තේරුම ප්‍රධාන යන්නයි. කුඩා ප්‍රදේශයක් උවද පාලනය කිරීමට බලයක් හිමි වූයේ ඔවුන් ධනවත් වීමත් නිසාම හිමි වූ බලවත්කමන් නිසාය. ධනය බලයේ හින්ද තමයි කුඩා
ප්‍රදේශයක් හරි පාලනය කරන්න හැකිවුනේ. පරුමකරුන්ට කිසියම් ආකාරයක ප්‍රාදේශීය පාලන බලයක් හිමිව තිබූ බව පෙන්වා දීමට උපයෝගී කරගත හැකි සෙල්ලිපියා. දඹුල්ලට නුදුරුව පිහිටි කණ්ඩලම නමින් හැඳින්වෙන ප්‍රදේශයේ තිබෙන කොත්කල් කන්දේ දක්නට ඇත. එම සෙල්ලිපිය ක්‍රිස්තුපූර 250ට අයත් වූවකි. එහි ඇති ගල්ගුහාව භික්ෂුන් වහන්සේලා වෙත පූජා කළ පරුමකයෙකු හඳුන්වා දී තිබෙන්නේ තොට බොජක යන නමිනි. එහි තේරුම තීර්ථය අනුභව කරන්නා යන්නයි. තීර්ථය යනුවෙන් හැඳින්වෙන්නේ තොටුපළයි. අනුභව කිරීම යනුවෙන් පැරණි කාලයේ විවහාර කරන ලද්දේ අයබදු ලබා ගැනීමත් දේපල භුක්ති විඳීමත්ය. එසේ කළ හැක්කේ පාලන බලය සතු තැනැත්තෙකු හට පමණි. කණ්ඩලම සෙල්ලිපියේ දැක්වෙන පරුමකයා පැරණි කාලයේ ඒ ප්‍රදේශය පාලනය කර තැනැත්තෙකු බව ඉන් පැහැදිලි වේ. බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා වෙත ගුහාව සකස්කර පූජා කිරීමට තරම් හැකියාව ඔහු සතු වූයේද ඒ නිසාම බව වැටහේ. දැඟේ ඡේදෙම තියෙන්නේ ද අන්තිම ඡේදෙම තියෙන්නේ ඒ අර කියපු කණ්ඩලම ප්‍රදේශයේ තියෙන කොත්කල් කන්දේ ගැන තමයි තියෙන්නේ. එතකොට මේකේ වචන ටික ආයි මතක් කරගමු. පරුමක වරුන්, බලය, කණ්ඩලම, කොත්කල් කන්ද, භික්ෂුන් වහන්සේලා, පූජා, ගල්ගුහාවක්, තොට බොජ්ජක, තීර්ථය අනුභව කරන්න, තීර්ථය තොටුපළයි, අනුභව කිරීම, අයබදු ලබා ගැනීම, දේපල භුක්ති විඳීම. ඉතින් දැන් ඔයාලට තියෙන චිත්ත රූප මවා ගන්න. කොත්, ගල්, කන්ද. දැන් හිතන්නකෝ, කොතක් තියන්නේ කොහෙද? චෛත්‍යකනේ. එතකොට කොත්, ගල්, කන්ද. එතකොට කොතක් තියෙන කන්දක් කියන්නේ ලොකු එකක් වෙන්න ඕනනේ. ලොකු එකක්. එතකොට පරුමකවරුන් කියන්නේ බලයක් තියෙන ලොකු දෙයක්නේ. ඊට පස්සේ කියන්නේ මට කන්දක් කන්න තරම් බඩගිනී කියලා. තොට භෝජනය කරන්න කන්දක් තරම් බඩගිනී. තොට බඩගිනී. තොට බොජක. එතකොට බඩගිනී නම් අනුභව කරනෝනේ, තීර්ථය අනුභව කරන්න. ඉතින් මේ වචන සෙට් එකම එකට යන වචන ටිකක් කියලා මතක තියාගන්න. කණ්ඩලම කියන වචන පාඩම් කරන්න. නිකන් මට නැහෙනේ තණ්ඩලේ දෙන්න දෙපොලේ වගේ. කණ්ඩලම මේ වචන ටික ආයයි ටිකක් බැලුවොත් මතක හිටී. දැන් කොත්කල් කන්ද කිව්වහම කොතක් තියෙන චෛත්‍යයක්නේ. එතකොට කන්දක් කියන්නේත් ලොකු දෙයක්. එතකොට පරුමකෝරුන් කියන්නේත් ලොකු දෙයක්. බලයක් තියෙනවානේ. ඊට පස්සේ කන්දක් කන්න තරම් බඩකිනි, තොට බොජක, තොට බඩකිනි. එතකොට තීර්ථය අනුභව කරන්න, බොජක අනුභව කරන්න, එහෙම මතක තියාගන්න. කණ්ඩලම කියන වචනේ පොඩ්ඩක් මතක තියාගන්න. දැන් පරුමකයෝ බිහි වුණේ කොහොමද කියලා බලන්න. කලින් ඉසලාම ගෘහපතියෝ ගැන ඉගෙන ගන්න තියෙනවා. මේ ගම් සකස් වී තිබුණේ පවුල් කීපයකිනි. ඇතම් විට පවුල් 130 දක්වා ප්‍රමාණයක් ඒවායේ ජීවත් වූහ. පවුල යන අදහස දීමට පැරණි කාලයේ භාවිතා වූයේ කුල යන පදයයි. මේ සෑම පවුලකම් ප්‍රධානියා හඳුන්වන ලද්දේ ගෘහපති යන නමිනි. ගහපති කියලා තියෙනවා සෙල්ලිපිවල.
දැන් මේ සම්බන්ධයෙන් වැදගත්තන සෙල්ලිපිය. එතකොට ඔයාලගේ පවුලේ ගෘහපතිය කවුද කියලා මතක් කරගන්න. අනුරාධපුරයේ පෙරිය පුලියන් කුලම නමින් හැඳින්වෙන ප්‍රදේශයේ දක්නට තියෙනවා සුමනගේ පවුලට අයත් ලෝහ වැඩ සිය රැකියාව ලෙස කළ ගෘහපතියකු භික්ෂූන් වහන්සේලාගේ සැප පහසුව වෙනුවෙන් ගල් ගුහාවක් පිරිසිදු කොට පූජා කළ බව එහි සඳහන්. ගමක පොදු කටයුතුවලදී එක් එක් පවුල නියෝජනය කිරීමට ඉදිරිපත් වූයේ මෙකී ගෘහපතින්. සරලව කිවහොත් ගෘහපතින් යනු පවුල් ප්‍රධානීන්. දැම් කරන්න තියන්නේ මෙච්චරයි. ගෘහපතියෝ කියන මාතෘකාව යටතේ හිතන්නක ඔයාගේ ගෙදර ගෘහපතියයි කියන්නේ ඔයාගේ තාත්තගේ නම සුමන කියලා හිතන්නක. නැත්තම් මෙයාට හරියන්නේ. එතකොට ඔයාගේ තාත්තා කරන්නේ ලෝහ වැඩ කියලා හිතන්නක රැකියාව විදිහට. සුමනගේ පවුලට අයත් ලෝහ වැඩ සිය රැකියාව ලෙස කළ ගෘහපතියෙකු. ඉතින් ඔයාගේ තාත්තා ගල් ගුහාවක් පිරිසිදු කළා හාමුදුරුවන්ට පූජා කරලා. සුමනගේ පවුලට අයත් ලෝහ වැඩ සිය රැකියාව ලෙස කළ ගෘහපතියෙකු භික්ෂූන් වහන්සේලාගේ සැප පහසුව වෙනුවෙන් ගල් ගුහාවක් පිරිසිදු කොට පූජා කළ බවෙහි සඳහන්ය. එතකොට පෙරිය පුලියන් කුලම පෙරිය කියන එක වෙනුවට පෙර පුලිය කියනකොට පුල්ලි. එතකොට පුල්ලි වැටිච්ච පෙරගෙඩියා මවා ගන්න. ඔයාගේ තාත්තා ඒ කියන්නේ සුමන කැමතිම පුල්ලි වැටිච්ච පෙරවලට කියලා මතක තියා ගන්න. ගමිකයෝ ගමිකයෝ සෙල්ලිපි වල තියන්නේ ගමික කියලා තියෙනවා. ඊට පස්සේ අර මේ ග්‍රාමික කියලා තියෙනවා. දැන් අපි ගෘහපතිව කියන්නේ කොහේ ප්‍රධානියද කියලා දන්නවනේ. සෑම පවුලකම ප්‍රධානියනේ. එතකොට ගමික කියන්නේ ගම් ප්‍රධානී. දැන් පවුල පවුල් කිහිපයක් එකතු වෙලා ගම් හැදෙනවා. ගම්වල ජීවත් වූ ගම් ප්‍රධානීන් තමයි ගමිකයෝ කියන්නේ. ඒ ගම් එකිනෙකින් වෙන් වුණේ මොකකින්ද කලිලුත් කිව්වා. ගමක් තවත් ගමකින් වෙන් වූයේ පටු කැලෑ තීරයකිනි. මේක ඉතින් පොඩි කාලෙන් ඔයාලා දන්නවනේ. අපේ ගම, අල්ලපු ගම, පිට ගම් කියලා. එතකොට ගම් ගම් අතර තියෙන කටයුතු මොනවාද? එක ගමකින් තවත් ගමකට ආවාහ විවාහ කටයුතු වෙනවා. එක ගමකින් තව ගමකට බාණ්ඩු හමාරු කරගන්නවා. එක ගමකින් තව ගමකට ආරවුල් විසදනවා. ඉතින් මෙසේ වෙන්වී පැවතීම නිසා එක් එක් ගම්වල ජීවත් වූ වැසියන් මෙම වෙන්වීම තේරුම් ගත්තේ අපේ ගම තමන් විසූ ගම, අල්ලපු ගම, යාබදෝ පිහිටි ගම සහ පිටගම් ඈතින් පිහිටි ගම් යනාදී වශයෙනි. ගම් අතර පැවති කටයුතු වලදී එනම් ආවාහ විවාහ කටයුතු බාණ්ඩු හුවමාරු කර ගැනීම මෙන්ම විවිධ ආරවුල් විසඳීම ආදී දේවලදී එක් එක් ගම නියෝජනය කිරීමට ක්‍රියා කළ පුද්ගලයා ග්‍රාමික යන නමින් හැඳින්වූ බව පෙනේ. එහි තේරම ගම් නායකයා යන්නයි. ගමන් නියෝජනය කිරීමට නායකයෙකු තෝරා ගන්නා ලද්දේ ගෘහපතීන් අතරෙනි. එලෙස තෝරා ගැනීමේදී අවධානය යොමු කරන ලද්දේ ගෘහපතීන් සතු වත්පොහොසත්කම් වීමට ඉඩ තිබේ. පැරණි ගමක ජීවත් වූ දිරිඳු වැසියෙකු ඊළඟ කන්නේ ලබා දෙන පොරොන්දුව පිට ඒ ගමේ විසූ ගමිකයාගෙන් වීමල්ලක් නැට ඉල්ලාගත් පුවතා ජාතකට්ට කතාවේ දැක්කේ. ගමිකයන් යනු අන් අයට පවා උදව් කළ හැකි තරමට ධනවත් වූ පිරිසක් බව ඉන් වටහා ගත හැකිය. ඉතිං ද හිතන්නකෝ ගමේ ඉන්න දිරිඳු වැසියේ. ඉතිං වීමල්ලක් නැට ඉල්ලගන්න ඕනේ. කාගාවටද ගියේ?
ගමේම ප්‍රධානියාගාවට තමයි ගිහිලා තියෙන්නේ ගමිකයා. දැන් අපි පොඩි කාලේඳලා 550 ජාතක පොත එහෙම ඉගෙන ගන්න ඕන. අපිට ජාතක පොත කියන්නේ එච්චර නුහුරු වචනයක් නෙවෙයිනේ. හැබැයි මෙතන තියෙන්නේ ජාතක කට්ට කතාව කියලා. හරිද? ජාතක කතාව නෙමෙයි, උට්ට කියලා එකක් මැදින් දාලා තියෙනවා. හොඳට බලන්න. ජාතක කට්ට කතාව කණ්ඩායමක් නිවැරදි ආකාරයට හසුරවා ගැනීමට නම් මෙම කණ්ඩායමේ පොදු විශ්වාසය දිනාගත් පුද්ගලයෙකු ඊට නායකත්වය ලබා දිය යුතුය. ගමක ගෘහපතින් සියලු දෙනාම එක්කී ගම වෙනුවෙන් තීරණ ගැනීම වෙනුවට ගෘහපතින්ගේ එකගතාවෙන් ගමේ ජීවත් වන වඩා ධනවත් හා බලවත් පුද්ගලයා ඒ සඳහා පත්කර ගැනීමට අපේ පුරාණ ගම්වැසියන් කටයුතු කර තිබේ. ගමිකීන් ගෘහපතින් අතරින්ම පත් වූ කෙනෙකු බව බුද්ධ කෝස හිමියන් විසින් සමන්ත පාසාදිකාවේ සඳහන් කර තිබේ. දැන් ගමිකයන් ගෘහපතින් අතරින්ම පත් වූ කෙනෙකු බව බුද්ධ කෝස හිමියන් විසින් සමන්ත පාසාදිකාවේ සඳහන් කරලා තියෙනවා. එතකොට බුද්ධ කෝස කියන්නේ හිමියන්. හිමියන්ට සාමාන්‍යයෙන් බුද්ධ කියලා බුදුහාමුදුරුවෝ එහෙම නම් වැටෙනවනේ, බුද්ධ ഘോഷ. එතකොට හාමුදුරුවෝ නමක් කියලා ඉස්සෙල්ලාම මතක තියාගමු. මේ හාමුදුරුවෝ බලාගෙන ඉඳලා තියනවා මේ ගමිකයා පත් වෙන්නේ කොහොමද? චුට්ටක් කළා බලාගෙන හිටියම තමයි පේන්නේ ගෘහපතින් අතරින්ම තමයි පත් වෙන්නේ කියලා. ගෘහපතින් කියන්නේ පවුලේ ප්‍රධානියා අතරින්මයි ගමේ ප්‍රධානියා පත් වෙන්නේ. එතකොට මේක බලන් හිටිය හාමුදුරුවෝ නම, හාමුදුරුවගේ නම මොකද්ද? බුද්ධ ഘോഷ හාමුදුරුවෝ. එතකොට සමන්ත කූට පර්වතය කියන්නේ සමනල කන්ද කියන්නේ. එතකොට හාමුදුරුවෝ ඔන්න දැන් හාමුදුරුවෝ සමනල කන්ද වන්දනාමාන කරන්න වැඩලා තියෙනවා. ගමිකයින් ගෘහපතින් අතරින්ම පත් වූ කෙනෙකු බව බුද්ධ ഘോഷ හිමියන් විසින් සමන්ත පාසාදිකාවේ සඳහන් කර තිබේ. ඉතින් මේ ගමිකයෝ මොනවද කරලා තියෙන්නේ? දැන් අපි කියන්නේ දේශපාලඥයෝ පාර හදර නෑ, පාර නඩත්තු කළ නෑ එහෙම කියන්නේ. ඉතින් ඒ කාලේ ගමිකයන්ට තිබිලා තියෙනවා ගමට අයත් වැව නඩත්තු කරන්න, ඉන් ජලය බෙදා හරින්න. අපිත් කියන්නේ ටැප් වලට වතුර එන්නේ නෑ, ටැප් වලින් වතුර නෑ, වතුර බෙදා හරින්නේ නෑ එහෙම කිය. ඉතින් ඒ කාලේ ටැප් නෑනේ. ඉතින් මේ ගමට අයත් වැව නඩත්තු කිරීම, ඉන් ජලය බෙදා හැරීම ඉන් ප්‍රධාන වූ බව පෙනේ. එවැගේම ගම්වල පැවති ආරවුල් විසඳීම ආදී දේ ඇතුළු මෙවැනි කටයුතු වලට නායකත්වය දීමත් ඔහු සතුව තිබූ ධනවත් බවත් නිසා ඔහු වටා කිසියම් පාලන බලයක් ගොඩනැගුණු අන්දම පැහැදිලිය. ඊට පස්සේ ඒ ගම්වල විසූ ගම්නායකින් එකිනෙකා සමග සුහඳව කටයුතු කිරීම ගම් අතර සාමය සහ සහජීවනය පවත්වා ගැනීමට මහත්සේ ඉවහල් විය. හරිද? දැන් ඔයාලගේ ඉස්කෝල අතර ප්‍රින්සිපල්ලා එකිනෙකා අතර සුහඳව යාළු වෙලා කටයුතු කරන ඕනේ. එතකොට ඉස්කෝල අතර සහජීවනය සාමය පවත්වා ගන්න පුළුවන් වෙනවනේ. ඒ වගේ තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සිතුල්පව්වේ පිහිටි පැරණි බෞද්ධ විහාරයට අයත් කොරවක්ගල නමින් හැඳින්වෙන ප්‍රදේශයේ තිබෙන ගල් ගුහාවක මේ කරුණ සනාථ කර ගැනීමට ඉවහල් වන සාක්ෂියක් තිබේ. හරිද? එම ගල් ගුහාව පිරිසිදු කොට භික්ෂුන් වහන්සේලා වෙත පූජා කිරීමට පුද්ගලයන් තිදෙනෙකු සහභාගී වී තිබේ. ඒ ගමික සිව, ගමික සුමන සහ ගමික තිදනයි. මොවුන් තිදෙනා සිතුල්පව්වට යාබත අසල්වාසී ගම්වල නායකයන් වන්නට ඇත. දැන් ඉතින් ඔයාලගේ වත්ත පිරිසිදු කරනවා.
ඉතින් පිරිසිදු කරනවා කියනක එච්චර ලොකු දෙයක් නෙවෙයිනේ. හරිම ලේසි යන්නේ මේව මතක තියාගන්න. ගල් ගුහාව පිරිසිදු කොට. ඉතින් දැන් ඔයාලගේ වත්ත පිරිසිදු කරනවා, කාමරය පිරිසිදු කරනවා, ඒ වගේ ගල් ගුහාව පිරිසිදු කොට භික්ෂූන් වහන්සේලා දැයි දන්නකෝ ඔයාගේ කාමරය පිරිසිදු කරන්න තිදෙනෙක් ආවා. ඉතින් දැන් අපි ඉන්නේ මොන මාතෘකාව යටතේද? දැන් අපි මේ ඉන්නේ කමිකෝ කියන මාතෘකාව යටතේ නේද ඉන්නේ? එතකොට දැන් ඔයාගේ කාමරය සුද්ධ කරන්න ආපු තුන්දෙනාටම ගමික කියන වාසගම හරි එහෙම නමේ කෑල්ල තියෙනවා කියලා හිතන්නකෝ. දැන් අපි සුමන කියලා නම කලින් ඉගෙන ගත්තා මතකද කියලා බලන්න. දැන් තුන්දෙනෙක් ආපු හින්දා එක මිනිහට තිදන කියලාත් කියනවා. තිදෙනා නෙමෙයි තිදන. එතකොට දැන් හිතන්නකෝ ඔයාගේ කාමරේ සිව දෙවියන්ගේ රූපයක් ගහගෙන ඉන්නවා කියලා වන්දනාමාන කරන්න. එතකොට ඒ ගමික සිව, ගමික සුමන, සුමන සමන් දිවරාජා කියලා තෝරන මතක තියාගන්න. දැන් තුන්දෙනෙක්ින්ද ගමික තිදන. මොවුන් තිදෙනා සිතුල් පව්වට යාබද අසල්වාසී ගම්මල නායකයන් වන්නට ඇත. හරිද? දැන් අපි සිතෙන්නේ දෙවියන්ට වන්දනාමාන කරන්නේ. දැන් කාමරේ සිව දෙවියන්ගේ හරි සුමන සමන් දිව්‍යරාජ්‍යගේ හරි පින්තූරයක් තියෙනවා නම් අපි සිතෙන්නේ වන්දනාමාන කරන්නේ. එතකොට සිතුල් පව්ව. හරිද? දැන් අපි මේ ඡේදය ආයි පොඩ්ඩක් බලමු. හම්බන්තොට දිස්ත්‍රික්කයට සිතුල් පව්වේ පිහිටි පැරණි බෞද්ධ විහාරයටත් කොරවක්ගල නමින් හඳින්නන ප්‍රදේශයේ තිබෙන ගල් ගුහාවක මේ කරුණු සනාථ කර ගැනීමට ඉවහල් වන සාක්ෂියක් තිබේ. එම ගල් ගුහාව පිරිසිදු කොට භික්ෂූන් වහන්සේලා වෙත පූජා කිරීමට පුද්ගලයන් තිදෙනෙකු සහභාගී වී තිබේ. ඒ ගමික සිව, ගමික සුමන සහ ගමික තිදෙනයි. බොවුන් තිදෙනා සිතුල් පව්වට යාපත අසල්වාසී ගම්වල නායකයන් වන්නට ඇත. මෙවැනි ගම් නායකයන් බිහිවීම මෙරට දේශපාලන බලය වර්ධනය වීමේ ඉතා වැදගත් තීරණාත්මක අවස්ථාවකි. එතකොට දැන් හිතන්නකෝ ඔයාගේ පිරිසිදු කරපු කාමරයෙන් එළිය බැලුවහම කොරවක් එක්ක පේනවා කියලා. කොරවක් ගල. දැන් අපි පරුමකවරු පාඩම් කරමු. මෙරට වියලි කලාපයේ ජනාවාස පැතිරගියේ කුඩා වැව් කේන්ද්‍ර කරගෙනය. මේ වැව් පෝෂණය වූයේ වැසිදියනි. සාමාන්‍යයෙන් ගමක ජීවත් වූ පවුල් 10-15 අතර ප්‍රමාණයකට ඔවුන්ගේ එදිනෙදා ජීවන අවශ්‍යතා පිරිමසා ගැනීමට එවැනි වැව්වල තිබූ ජලය කෙටි කාලයකට ප්‍රමාණවත් විය. වාර්ෂිකව ලැබෙන වියලි කාලවලදී මේ වැව් සිඳී ගියේය. එවැනි අවස්ථාවල එම වැව් ආශ්‍රිතව ජීවත් වූ ජනතාව මහත් අසීරුතාවලට මුහුණ දුන් බව, අදත් වියලි කලාපයේ පැරණි වැව් ආශ්‍රිතව ජීවත් වන ජනතාව මුහුණ දෙන අත්දැකීම් වලින් පැහැදිලි වේ. කුඩා වැව්වලට වර්ෂා කාලයේදී පුරවා ගන්නා ජලය ප්‍රමාණවත් නොවීමේ ගැටලුවකට මුහුණ දීමට සිදු වූයේ වියලි කාලගුණ තත්ත්වය නිසා පමණක් නොවේ. කාලයක් යාමේදී ගම්වල ජනගහනය ඉහළ යාම නිසා ද පරිභෝජනය සඳහා වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය විය. ඉහළ යන ජනගහනයකට වැඩියෙන් ආහාර නිපදවීම අවශ්‍ය වූ නිසා වැඩි භූමි ප්‍රමාණයක් බගා කළ යුතු වූ හෙයින් ඊට සුදුසු ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් රඳවා ගැනීම අත්‍යවශ්‍ය විය. මෙවැනි අවශ්‍යතා ඉදිරියේ උත්ගත වන දුෂ්කරතාවලට වරක් දෙවරක් නොව කීපවරක් මුහුණ දුන් අපේ පුරාණ ගම්වැසියෝ එම අභියෝගයට මුහුණ දීම සඳහා සාර්ථක ක්‍රමයක් අනුගමනය කළහ. ඒ තනිව පවතින වැවක් වෙනුවට සමීපව තිබෙන වැව් කීපයක් ඇල මාර්ගවලින් සම්බන්ධ කොට වැව් පද්ධතිය සෑදීමයි. එහි අරමුණු දෙකක් තිබුණි. පළමු වන්න භූමියක ඉහළින් පිහිටි වැවක් වැසිතියෙන් පිරුණු විට ඉන් බැහැරට ගලා එන ජලය පහළින් ඇති වැවට හරවා
ජලය සංරක්ෂණය කර ගැනීමයි. දෙවන්න වැව් දෙකක් අතර ඇලමාර්ගයේ නිරන්තරයෙන් ජලය ගලා යාමට සලස්වා ඇල දෙපස භූමියේ තෙතමනය ඉහළ දැමීමයි. එසේ තෙතමනය ඉහළ නැංවීමෙන් එම ප්‍රදේශවල පහසුවෙන් භෝග වගා කළ හැකි විය. පුරාණ කාලයේ මෙලෙස සකස් කරන ලද වැව් පද්ධති වියලි කලාපයේ නටබුන්න තිබෙනු අදත් දක්නට ඇත. මෙවැනි වැව් පද්ධතියක් හැඳින්වීමට වැව් පපතන යන නම භාවිතාවේ. වියලි කලාපයේ වැසියන්නේවා හඳුන්වන්නේ එල්ලංගාව යන නමිනි. වැව් පද්ධති බිහිවීම යන හුදෙක්ම කුඩා වැව් කීපයක් එකිනෙකට සම්බන්ධ වීම පමණක්ම නොවේ. ඒ පිටුපස ඉතා වැදගත් දෙයක් සිදුවෙමින් තිබුණි. දැන් මේ තියෙන්නේ පරුමක බිහිවෙච්ච හැටි. පරුමක බිහි වුණේ කොහොමද කියලා. දැන් මෙහෙම පරුමකේ බිහි වුණේ කොහොමද? දැන් වැව් පද්ධති තියෙනවානේ. එතකොට දැන් පරුමකයා වෙන්නේ ගමිකයන් අතුරින් වඩා බලවත් තැනැත්තා. ඊට පස්සේ වැව් පද්ධතියයි පරුමකයා අතරේ සම්බන්ධය මොකද්ද? එකී ගම්වල විසූ ගමිකයන් අතරින් වඩා බලවත් තැනැත්තා එක් වැව් පද්ධතියකට අයත් ගම් සියල්ල නියෝජනය කිරීමට කටයුතු කළා තියෙනවා. එක් වැව් පද්ධතියයි පරුමකයයි වැව් ගොඩක් එකතු වෙලා වැව් පද්ධතියක් හැදෙනවා. ඊට පස්සේ ගමිකයන් අතරින් වඩවත් බලවත් නැත්තා පරුමකයා වෙනවා. ඉතින් වැව් පද්ධතියයි පරුමකයා අතර තියෙන සම්බන්ධය වැව් පද්ධතියටත් ගම් සියල්ල නියෝජනය කරනවා. දැන් අපි පොඩ්ඩක් බලමු. ඉස්සල ටිකක් වේගෙන් වේගෙන් කියෝගෙන ගියානේ. පරුමකවරුන්ගේ බිහිවීමත් පුරාණ කාලයේ පැවති වැව් නඩත්තු කිරීමත් අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා මුලින්ම පරුමකවරු කියන ඡේදය පටන් ගන්නකොටම කිව්වනේ. අන්න ඒක තමයි සම්බන්ධය. වියලි කලාපයේ ජනාවාස පැතිර ගියේ. ඇයි වියලි කලාපයේම පැතුරුනේ වතුර නැතුව වතුර අඩුකමෙන් කියලා කලින් කිව්වනේ. ඉතින් මේ වියලි කලාපයේ ජනාවාස ඉතින් දැන් වතුර ගන්නත් එපා. කුඩා වැව් කේන්ද කරගෙන තමයි පැතිර ගියේ. ඉතින් මේ වැව් පෝෂණ වුණේ වැසිදියේ. සාමාන්‍යයෙන් ගමක පවුල් 10ක් 15කට ඒ වැව් ජලය ප්‍රමාණවත් වෙලා. ඒත් වියලි කාලවලදී ඒ වැව් සිඳිලා ගිහිල්ලා. ඉතින් කුඩා වැව් හරි ගිහිල්ලා නැහැ. ඇයි හරි ගිහිල්ලා නැත්තේ? ඉහළ යන ජනගහනයට වැඩියෙන් ආහාර නිපදවන්න ඕනේ. ජනගහනය වැඩි වෙලා ආහාර වැඩියෙන් නිපදවන්න ඕනේ. ඉතින් දැන් ඉතින් කුඩා තනි වැවකින් වැඩේ හරි ගිහිල්ලා නැහැ. ඉතින් තනිව පවතින වැවක් වෙනුවට සමීපව, ඒ කියන්නේ එක ළඟ තියෙන වැව් කීපයක් ඇල මාර්ගවලින්. දැන් වැවක් තව වැවකින් සම්බන්ධ කරන්න මොකෙන්ද? ඇල මාර්ගවලින් සම්බන්ධ කරලා දුහම සම්බන්ධ කරහම් පද්ධතියක් හදනවනේ. වැව් පද්ධතියක් හදලා තියෙනවා. එතකොට දැන් මේ වැව් පද්ධතියේ අරමුණු දැන් ඔයාලට නිකවුණත් කියන්න පුළුවන්. ජලය සංරක්ෂණය කර ගැනීමනේ. කුඩා වැව් කියන එකෙන් ඒ වතුර වියලි කාලයේදී ඉක්මනටම හිඳිලා යනවා. ප්‍රමාණවත් නැහැ තනි වැවකින්. ඉතින් ජලය සංරක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම අර අලුතින් ඇල මාර්ග කැපෙනකොට භූමියේ තෙතමනය ඉහළ නංවන්න පුළුවන්. ඇල මාර්ගයේ අර දෙපැත්තේ නිරන්තරයෙන් ඇලේ වතුර යද්දී නිරන්තරයෙන් ඒ දෙපස භූමියේ ජලය ගලා යාමට සලස්වා දෙපස භූමියේ තෙතමනී ඉහළ නංවන්න පුළුවන්. එතකොට පහස්යෙන් ඒ පැතිවල භෝග වගා කරන්න පුළුවන්නේ. ඉතින් දැන් මේ වියලි කලාපයේ එකිනෙක ස්වාධීනව
පැවති කුඩා ගම් ගැන මීටිහෙදී සඳහන් කරා. මේ සෑම ගමකටම අයත් කුඩා වැවක් පීටි බවද හිදී කියවුණා. වැව්පද්ධති නිර්මාණය වීමේදී සිදු වූයේ එවැනි ස්වාධීන ගම්වලට අයත් වැව් කීපයක් ජලය ගලා බසින ලෙස සමෝච්ච රේඛා 90 එකට සම්බන්ධ කිරීමයි. හරිද, මේ වගේ වැව් පද්ධතියක් හඳුන්වන්න වැව් ප්‍රපතනය එල්ලංගාව කියනවා. එතකොට දැන් එක් ගම් නායකයන් අතර සාකච්ඡා කරනවා. සම්බන්ධ කිරීම නිමිත කුඩා වැව් ගම්මාන කීපයකට පොදු වන පරිදි යම් යම් වැදගත් තීරණ ගන්නත් ඕන වෙලා තියෙනවා. වැදගත් තීරණ ගන්න කෙනෙක් ඕන වෙලා තියෙනවා. මේ තැනත්තා පරුමක කියලා තමයි ඉතින් පත් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ වියලි කලාපයට අයත් තනිතලා භූමියේ මෙවැනි වැව් පද්ධති 10000 ගණන් නටබුන් වෙලා තියෙන අදත් දකින්න පුළුවන්. එයින් පැහැදිලි වන්නේ ඒවා භාවිතයේ පැවති කාලවලදී ඒ සෑම වැව් පද්ධතියකම අයත් පරමකේ සිටි බවයි. මෙලෙස බිහි වූ පරමකවරුන් සිය ගණනක් පිළිබඳ තොරතුරු පැරණි සෙල්ලිපිවල දක්නට තිබේ. පිරිමින් පමණක් නොව ඇතැම් අවස්ථාවල කාන්තාවන්ද ප්‍රාදේශීය පාලනයට හවුල් වෙලා තියෙනවා. පරුමක නෙමෙයි පරුම කළු, කළුම කළු කට්ට කළු නෙමෙයි පරුම කළු. කාන්තාවන් කළු, කාන්තාවන් පරුම කළු. සමස්තයන් ලෙස ගත් විට ඒ සියලු දෙනා වියලි කලාපය ජනාවාස පැතිරී තිබූ ප්‍රදේශවල කුඩා භූමි ඒකක පාලනය කළ පුද්ගලයෝය. මේ අනුව ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය ආරම්භ වූයේ බෙදී ගිය ක්‍රමයක් ලෙසය. එවැනි ක්‍රමයක් හැඳින්වීමට වඩා සුදුසු විවහාරය වන්නේ විමධ්‍යගත පාලනය යන්නයි. හරිද, විමධ්‍යගත පාලනය කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ බලය බෙදී ගිහිල්ලනේ, බලය එක පුද්ගලයෙක් වටා මේ මධ්‍යගත වෙලා නැහැ, බලය බෙදී ගිහිල්ලා. විමධ්‍යගත පාලනය මේ ආකාරයට මෙරට ප්‍රාදේශීය පාලනය ගෙන ගිය පරමකවරුන්ගේ බලය වර්ධනය වූ ආකාරයේ කෙතෙත් එයත් ඇතැම් අවස්ථාවල ඔවුන් රජ යන පදයෙන් තමන්ව හඳුන්වා දීලා තියෙනවා. එතකොට රජ කියන්නේ අර එක රජුරුව නෙමෙයි මුළු රටටම ප්‍රාදේශීය රජ. ඒ කියන්නේ පොචනි රජ, ප්‍රාදේශික පාලකයෙකු, ප්‍රාචීන රජ, නැගෙනහිර ප්‍රදේශයේ රජු. හරිද, ඇතැම් අවස්ථාවල ඔවුන් රජන පදයෙන් තමන් හඳුන්වාගෙන තිබෙනවා. මාතලේ දිස්ත්‍රික්කයට ඇඹුල් අඹේ නමින් හැඳින්වෙන ප්‍රදේශයේ තිබෙන එක්තරා පැරණි සෙල්ලිපියක පොචනි රජ යනුවෙන් හැඳින්වූ ප්‍රාදේශික පාලකයෙකු ගැන සඳහන් වේ. එහි අදහස ප්‍රාචීන රජ හෙවත් නැගෙනහිර ප්‍රදේශයේ රජු යන්නයි. කෑගල්ලේ පිහිටි යටහලෙන නම් පැරණි බෞද්ධ විහාරයේ තිබෙන ගල් ගුහාවකද දුහතර රජ නමින් සඳහන් කර තවත් එවැනිම ප්‍රාදේශීය පාලකයෙකු ගැන අසන්නට ලැබේ. රජන පදේ සතුටු කරන්නා යන අදහස ලැබේ. රජ කියන්නේ මොකද්ද? සතුටු කරන්න. හැබැයි අපි අර ජෝකර් කියනකොටත් අපි කියන්නේ විහිළු සපයන කෙනා සතුටු කරන්නා කියලා. හැබැයි ජෝකර් කියන නෙමෙයි මේ කියන්නේ රජ, රජ යන පදේ සතුටු කරන්න. ඉතින් දැන් මොකද්ද කිව්වේ? මාතලේ දිස්ත්‍රික්කයේ ඇඹුල් අඹේ පොචනි රජනේ. එතකොට ඇඹුල් අඹයක් චප්ප වෙලා, චප්ප වෙලා. හරිද, පොචනි, චනි, චප්ප. ඇඹුල් අඹේ නමින් හැඳින්වන ප්‍රදේශයේ තිබෙන එක්තරා පැරණි සෙල්ලිපියක පොචනි රජ යනුවෙන් හැඳින්වූ ප්‍රාදේශික පාලකයෙකු ගැන සඳහන් වෙනවා. දැන් ඒ ටික හොඳට මනසේ තැම්පත් කරගන්න. ඊට පස්සේ රාජ්‍යත්වයේ වර්ධනය. දැන් රාජ්‍යයට අයිති වෙන්න ඕනේ මොනවද කියලා කලින් කිව්වනේ. එතකොට බලය මධ්‍යගත වෙන්න ඕනේ. රාජ්‍යත්වයක් නම් රාජ්‍යත්වයේ වර්ධනය යනු විකේන්ද්‍රගතව තිබූ බලය මධ්‍යගත වීමයි. හරිද,
ඒගැන එක රජ්ජුරුවයි. ඒ රජ්ජුරුව වටා තමයි මධ්‍යගත වෙලාදී. එතකොට විමධ්‍යගත වෙන්න බෑ, විසිරෙන්න බෑ එක එක පාලකයාටද. දේශපාලන බලය මධ්‍යගත වීම යනු රට එක්සේසත් කිරීම යන අදහසට සමාන වේ. මින් අදහස් වන්නේ බලය එක් පුද්ගලයෙකුගේ අනිසක යටතට පත්වීමයි. බලය මධ්‍යගත වීමෙන් රාජ්‍යය යාන්ත්‍රණය නිර්මාණය වේ. එහි පාලන ප්‍රධානියා රජවන අතර ඔහුගේ පාලනයට යටත් වූ නිශ්චිත භූමි ප්‍රදේශය සකස් වේ. ඓතිහාසික මූලාශ්‍රවල විස්තර කර තිබෙන පරිදි මෙරට පාලනය කළ ප්‍රථම රජු පණ්ඩුකාභයයි. මහාවංශය සඳහන් විස්තරය අනුව ඒ රජු ප්‍රාදේශීය පාලකයන් කීප දෙනෙකු මාමාවරුන් හා සටන් කර ඒ ප්‍රදේශ අත්පත් කර ගනිමින් රජ බවට පත්තිය. සිය පාලන මධ්‍යස්ථානය ලෙස අනුරාධපුරයේ තෝරාගෙන අනුරාධපුර නගරය ගොඩනැගීය. තමන්ගේ දසවැනි රාජවංශයේදී දිවයිනේ ග්‍රාම සීමා සටහන් කිරීම සිදු කළේය. ඉතින් මාමාවරුන් අනුරාධපුරය දසවැනි රාජවංශය ප්‍රථම රජු පණ්ඩුකාභය. දැන් අපි පණ්ඩුකාභය රජුරුව ගැන කිව්වේ මාමාවරුන් හා සටන් කරා කියලා පොඩි කාලේ දන්නවා. පාලන මධ්‍යස්ථානය මොකද, කොහෙන්දද පාලනය කරේ? අනුරාධපුරේ. ඊළඟට ග්‍රාම සීමා සටහන් කරේ රජ වෙලා අවුරුදු එකයි, අවුරුදු දෙකයි, අවුරුදු තුනයි, අවුරුදු හතරයි. ඔන්න දැන් රජ්ජුරුව රජර අවුරුදු පහයි, අවුරුදු හයයි, අවුරුදු හතයි, අවුරුදු අටයි, අවුරුදු නමයයි, ඔන්න දහයයි. දැන් දසනි රාජවංශය හරි ග්‍රාම සීමා සටහන් කරමු. ඊට පස්සේ දේවානම්පියතිස්ස රාජ සමය ගැන තමයි දැන් බලන්නේ. දේවානම්පියතිස්ස රාජ සමය වන විට දේශපාලන බලය මධ්‍යගත වීමේ අවශ්‍යතාව තවදුරටත් වර්ධනය විය. දැන් දේශපාලන බලය මධ්‍යගත වෙනවා කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. ඉතින් දැන් මේ අමතර කතාවක් කියනවා. වෙළඳාම වර්ධනය වෙමින් තිබිලා, කොහෙද? ඉන්දියානු සාගරේ. වෙළඳාම වර්ධනය වෙමින් තිබුණා කිව්වහම දැන් අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ මුතු ඇටය කිය. එතකොට වෙළඳාම වර්ධනය වෙලා කොහෙද? ඉන්දියානු සාගරේ. දැන් ශ්‍රී ලංකාවේ වැදගත්කම මොකද්ද? නැගෙනහිර හා බටහිර රටවල් යා කරමින් ඉන්දියානු සාගරය හරහා වැටී තිබුණු මුහුදු වෙළඳ මාර්ගයේ මැදපිහිටි රටක් වීම හා ශ්‍රී ලංකාව සතුව තිබූ, ඔන්න දැන් ශ්‍රී ලංකාවේ තියෙනවා මැණික්, ඇතුන්, කුළුබඩු වෙළඳුන්ගේ සිත් ඇදගත් වෙළඳ භාණ්ඩ බවට පත්ව තිබීම නිසා. එතකොට වෙළඳාම වර්ධනය ගැනනේ අපි කතා කරේ ඉන්දියානු සාගරයේ. එතකොට ලංකාවේ වෙළඳ භාණ්ඩ තියෙනවනම් වෙළඳාම වර්ධනයට අදාළයිනේ. එතකොට මැණික්, ඇතුන් සහ කුළුබඩු නිසාද ජාත්‍යන්තර වෙළඳුන්ගේ අවධානයට ශ්‍රී ලංකාව යොමු වෙලා තියෙනවා. එතකොට මුළු රටම ඒකීය පාලනයකට නතු වීමේ අවශ්‍යතාවය. ද ඒකීය පාලනයකට නතු වෙන හැටි ඉගෙන ගන්න යන්නේ. ශ්‍රී මහා බෝධින් වහන්සේ රෝපණය කරන අවස්ථාවේ දේවානම්පියතිස්ස රජු කතරගම සහ චන්දනගම ශස්ත්‍රීයන්ට ඒ සඳහා ආරාධනා කළ බව මහාවංශයේ සඳහන්ය. දැන් ශ්‍රී මහා බෝධින් වහන්සේව නොදන්න කෙනෙක් නැහනේ. දේවානම්පියතිස්ස රජුරුවන්ව නොදන්න මොන්ටිසෝරි ළමයෙකුත් නැහනේ. ඊට පස්සේ කතරගම ට්‍රිප් යනවා. ඊට පස්සේ දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියලා කතරගම ගැනත් හැමෝම දන්නවනේ. ඊට පස්සේ ලක්ෂපතියගේ චන්දන සූරිය බණ්ඩාර මහතාවත් දන්නවනේ. එතකොට මේ සෙට් එක පාඩම් කරන්න දෙයක් නැහැ.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කරන අවස්ථාවේ දේවානම්පියතිස්ස රජු කතරගම සහ චන්දනගම ශාස්ත්‍රීයන්ට ඒ සඳහා ආරාධනා කළ බව මහා වංශයේ සඳහන්ය. ඊට පස්සේ දැන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකා. ඉතින් දැන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ කියන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකා හට ගන්නානේ ශාකා දිවයිනේ විවිධ ප්‍රදේශල රෝපණය කිරීමට ඒ රජු ක්‍රියා කළ බවද අපි දන්නා. ඉතින් මේ හැමදෑම කළ තියෙන්නේ ප්‍රාදේශීය පාලකයන් අතර සුහදතාව ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය හින්දා. ඊට පස්සේ අපි දන්නවා අශෝක රජුරුවන්ව අධිරජ ධර්මාශෝකත් ඔයාල පොඩි කාලේ බලලා ඇති. ඉන්දියාව පාලනය කරේ දේවානම්පියතිස්ස රජුරෝ ලංකාවේ පාලනය කටයුතු කරනකොට ඉන්දියාවේ හිටියා අශෝක රජතුමා. කකුලුව නෙමෙයි, අපි නිකන් කියමුකෝ දැන් කකුලුව කියලා. පංච කකුද බාණ්ඩ. එවක ඉන්දියාව පාලනය කළ ප්‍රතාපවත් අධිරාජයෙක් වූ අශෝක රජතුමා විසින් එවන ලද පංච කකුද බාණ්ඩ. එතකොට ඉන්දියාව ඉඳලා ලංකාවට කකුලුවෙක් ආවා කියලා මවාග ගන්න පංච කකුද බාණ්ඩ භාවිතා කොට දේවානම්පියතිස්ස රජතුමා නැවත අභිෂේක වීම. ඊට පස්සේ අශෝක රජතුමා විසින් භාවිතා කරන ලද දෙවන පිය යන අභිධානය භාවිතයට ගැනීම හා මිහිඳු මාහිමියන් බුදුදහම රැගෙන මෙරට වැඩම කිරීම යන කරුණු ඉන්දියානු සාගර කලාපයේ රටවල් අතර එවක වර්ධනයෙන් පැවති සම්බන්ධතාවල ස්වරූපය පෙන්නුම් කරයි කියලා තියෙනවා. ඉතින් දැන් මේ දේවානම්පිය, ඒ කියන්නේ දෙවන පිය, ඇත්තටම මේ රජුරුවන්ගේ නම මොකද්ද? තිස්ස. දෙවන පිය කියන කෑල්ල අශෝක රජතුමා විසින් තමයි භාවිත කරලා තියෙන්නේ. ඒ කෑල්ල දේවානම්පියතිස්ස රජුරෝ තිස්ස රජුරෝ භාවිතයට අරන් තියෙනවා. ඊට පස්සේ දැන් අපි පණ්ඩු කාව්‍ය රජුරුව ගැන ඉගෙන ගත්තා, දේවානම්පියතිස්ස රජුරුව ගැන ඉගෙන ගත්තා. දැන් අපිට තියෙනවා අපි පොඩි කා ඉඳලා අහලා තියෙන දුටුගැමුණු රජතුමා ගැන ඉගෙන ගන්න. එතුමා එවක සිටි පරමගුරුන්ගේ සහයෝගය ගත්තා. ඉතින් දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කළා කියලා දන්නවනේ. ඉතින් වේලුසුමන පුස්සදේව තේර පුත්තාබේ සහ නන්දිමිත්‍යන සෙන්පතිවරුන් පරුමකයන් ලෙස සෙල්ලිපිවල හඳුන්වා දීලා තියෙනවා. එවැනි සෙල්ලිපි කීපයක් අරකිව සිතුල් පව්වේ පිහිටි ගල් ගුහාවල දක්නට තියෙනවා. යෝධයන්ගේ සිතත් ගොඩක් යෝධ ඇතිනේ නේද? සිතුල් පව්ව දුටුගැමුණු රජු විසින් විවිධ දක්ෂතා තිබෙන එවැනි පාරමකරුන්ගේ සහය ලබාගෙන එතෙක් විමධ්‍යගතව තිබූ දේශපාලන බලය මධ්‍යගත කළා. එක්සේසත් කළානේ රට. පරුමක පුසදේව, පරුමක වේලුසුමන, පරුමක තේරපුත්තාබේ ආදීන් පසු කලක සේනාපති පරුමක පුසදේව, සේනාපති පරුමක වේලුසුමන සහ පරුමක තේර බුද්ධාභය යනුවෙන් විවහාර කරන ආකාරයේ සමකාලීන සෙල්ලිපිවල දක්නට තියෙනවා. එතකොට තෙර කිව්වහම ස්වාමින් වහන්සේ නමක් වගේ, පුස්ස කියන්නේ නිකන් පුස් බැඳිලා වගේ, වේලු කිව්වහම වේවැලක්. ඉතින් යෝධයන්ගේ ආයුධයක් විදිහට වේවැලක් මවා ගන්න. ඊට පස්සේ
සාහිත්‍ය මූලාශ්‍ර අනුව ද දිවයිනම එක්සේසත් කළ ප්‍රථම පාලකයා ලෙස හඳුන්වා දී තිබෙන්නේ දුටුගැමුණු රජතුමාය. දැන් අපි දුටුගැමුණු රජතුමා ගැන ඉගෙනගෙන ඉවරයි. දැන් තියෙන්නේ බාතිකාභය රජ්ජුරුව. බාතිය සන්තුෂ් කියලා ප්‍රසිද්ධ ගායක ශිල්පීන් ගැන අහලා ඇති. බාතිකාභය බාතිකාභය රජුගේ පාලන කාලයේ ශ්‍රී ලාංකික තානාධිපතිවරයෙකු රෝමයට ගොස් වීදුරු පබළු රැගෙන ආ බව මූලාශ්‍රවල සඳහන්ය. ගායකයන්ගේ ඇඳුම්වල ඒ ගායකයන්ගේ ඇඳුම් අපි අඳින සාමාන්‍ය ඇඳුම් වලට වඩා ගොඩාක් දිලිසෙනවා. ඒ දිලිසෙන්නේ වීදුරු පබළු වලින් කියලා මතක තියා ගන්න. රෝමයට ගොස් දේශපාලන බලය මධ්‍යගත කළා. එක්සේසත් කළානේ රට. පරුමක පුසදේව, පරුමක වේලුසුමන, පරුමක තේරපුත්තාභය ආදී පසු කලක සේනාපති පරුමක පුසදේව සේනාපති, පරුමක වේලුසුමන සහ පරුමක තේරපුත්තාභය යනුවෙන් විවහාර කරන ආකාරයේ සමකාලීන සෙල්ලිපිවල දක්නට තියෙනවා. එතකොට තෙර කිව්වහම ස්වාමින්වහන්සේ නමක් වගේ, පුස්ස කියන්නේ නිකන් පුස් බැඳිලා වගේ, වේලු කිව්වහම වේවැලක්. ඉතින් යෝධයන්ගේ ආයුධයක් විදිහට වේවැලක් මවා ගන්න. ඊට පස්සේ සාහිත්‍ය මූලාශ්‍ර අනුව ද දිවයිනම එක්සේසත් කළ ප්‍රථම පාලකයා ලෙස හඳුන්වා දී තිබෙන්නේ දුටුගැමුණු රජතුමාය. දැන් අපි දුටුගැමුණු රජතුමා ගැන ඉගෙනගෙන ඉවරයි. දැන් තියෙන්නේ බාතිකාභය රජ්ජුරුව. බාතිය සන්තුෂ් කියලා ප්‍රසිද්ධ ගායක ශිල්පීන් ගැන අහලා ඇති. බාතිකාභය බාතිකාභය රජුගේ පාලන කාලයේ ශ්‍රී ලාංකික තානාධිපතිවරයෙකු රෝමයට ගොස් වීදුරු පබළු රැගෙන ආ බව මූලාශ්‍රවල සඳහන්ය. ගායකයන්ගේ ඇඳුම්වල ඒ ගායකයන්ගේ ඇඳුම් අපි අඳින සාමාන්‍ය ඇඳුම් වලට වඩා ගොඩාක් දිලිසෙනවා. ඒ දිලිසෙන්නේ වීදුරු පබළු වලින් කියලා මතක තියා ගන්න. රෝමයට ගොස් සූරපප්ප බලලා තියෙනවනම් රෝමය කියන වචනේ අමුතු වචනයක් නෙමෙයි. ඊට පස්සේ අපිට තියෙනවා වසබ. හරි, වස කෙනෙක් ගැන ඉගෙන ගන්න. වසබ රජතුමා ගැන. එතුමාගේ පාලන කාලයේදී සමස්ත ශ්‍රී ලංකාවම එක එක කැලස ක්‍රියාත්මක වුණා කියනවා. වසඹ රජතුමා විසින් පිටවන ලද සෙල්ලිපි මෙරට පුළුල් ප්‍රදේශයක පැතිරී තියෙනවා කියනවා. එමෙම පරිපාලන දිස්ත්‍රික්ක ආස්ථාන. එතකොට පරිපාලන දිස්ත්‍රික්ක ආස්ථාන එක මතක තියාගන්න. වෙන්කොට ඒ එක් එක් දිස්ත්‍රික්කයේ පාලනය කිරීමට ඇමතිවරුන් පත් කිරීම සිදු වූයේද මේ රජුගේ පාලන කාලයේදීය. වසම රජතුමාගේ කාලයේදී යාපන ප්‍රදේශය පාලනය කරන ලද්දේ එතුමා විසින් පත්කරන ලද ඉෂගිරි නම් ඇමතිවරයා විසින් බව වල්ලිපුරම් රන්පතේ ලියා තිබේ. ඒ කාලයේ යාපනය අර්ධදීපය හැඳින්වූයේ නාගදීපය නකදිව යනුවෙනි. ඉතින් වල්ලි වෙනුවට මල්ලි කියලා මතක තියාගන්න. මල්ලිගේ බෙල්ලේ රන් පංචායුධයක් තියෙනවා. එතකොට රන් පත මතක තියාගන්න. යාපනය ප්‍රදේශය, යාපනයට උඩින් තියෙන ඉන්දියාවේ
යාපනයට ළඟින් තියෙන ඉන්දියාව. එතකොට ඉන්දියාවේ ඍෂිවරු ඉන්නවා කියලා අපි අහලා තියෙනවා. යාපන ප්‍රදේශය පාලනය කරන ලද්දේ එතුමා විසින් පත් කරන ලද ඍෂිගිරි නම් ඇමතිවරයා විසින් බව වල්ලිපුරම් රන්පතේ ලියා තිබෙනවා. ඒ කාලයේ යාපනය හඳුන්වලා තියෙන්නේ නාගදීපය, නකදිව කියලා. ඊට පස්සේ දැන් මේ වස මල්ලි කෙනෙක් කියලා මතක තියාගන්න. එහෙම ඒ ටික හරි. රාජ්‍යත්ව සංකල්පය ඉගෙන ගමු. දැන් මහරජු ඉතා බලවත් පුද්ගලයෙක් කියලා දන්නවනේ. මහරජු බිහි වෙන්නේ දේශපාලන බලය මධ්‍යගත වීමේදී. ඉතින් රජු සිය ජනතාව ඉදිරියේ පෙනී සිටින්නට වෑයම් කරන්නේ බලසම්පන්න ස්වරූපේ. ඊට පස්සේ රජුරුවන්ගෙන් රටවැසියාට ඉටිය යුතු යුතුකම් මොනවාද? රට ආර්ථික වශයෙන් දියුණු කිරීම, රටවැසියාට ආරක්ෂාව සැපීම, රටවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයේ ගොඩනැංවීම, පරසතුරු උවදුරු අවස්ථාවලදී ආරක්ෂාව සලසා දීම, වැව් අමුණු ඉදිකර ආර්ථික සංවර්ධනය කිරීම, බෙහෙර විහාර ඉදිකරමින් ජනතාවගේ අධ්‍යාත්මය පෝෂණය කිරීම මීට උදාහරණ වේ. ඒ කියන්නේ කලින් කිව්වනේ රට ආර්ථික වශයෙන් දියුණු කරනවා කියලා. ආර්ථික වශයෙන් දියුණු කරන්නේ කොහොමද? වැව් අමුණු ඉදි කරලා කෘෂිකර්මාන්තයේ නගා සිටවල තමයි ආර්ථික සංවර්ධනය කරන්නේ. ඊළඟට කියවනේ රටවැසියාට ආරක්ෂාව සැපයීම කියලා. ඒක කරන්නේ කොහොමද? පරසතුරු වදුරු අවස්ථාවලදී ආරක්ෂාව සලසා දීම. රටවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනය ගොඩනැංවීම කිව්වනේ. ඒක කරන්නේ කොහොමද? වෙහෙර විහාර ඉදිකරමින් ජනතාවගේ අධ්‍යාත්මය පෝෂණය කිරීම. එලාර නිශ්ශංක මල්ල ආදී විදේශ සම්භවයක් ඇති රජවරුන් පවා ඉහතකී ආකාරයට කටයුතු කිරීමෙන් ජනතාව විශ්වාසය ගොඩනගාගත් ආකාරයට ඉතිහාසය සාක්ෂි දරයි. රාජ්‍යත්වය පිළිබඳ විවිධ සංකල්ප, ඒ කියන්නේ රජවරු දෙවියෙක් විදිහට පෙනී ඉඳලා තියෙනවා, බෝධිසත්වයෙක් විදිහට පෙනී ඉඳලා තියෙනවා, රජවරුන්ගේ ක්‍රියාකලාපය සහ පෙනී සිටීමට උත්සාහ කළ ස්වරූපය අනුව රාජ්‍යත්වය පිළිබඳ විවිධ සංකල්ප ගොඩනැගී ඇත. ඒ අනුව දේවත්ව, බෝධිසත්ව, පර්වත රාජ, වීරත්ව සහ චක්‍රවර්තී වැනි සංකල්ප රජවරුන්ට ආරෝපණය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් රජු දෙවියෙකු ලෙස හෝ බෝධිසත්වයෙකු ලෙස පෙනී සිටීම සුලභව දකින්න පුළුවන්. දඹුලු විහාරයේ පර්වතයක ඇති සෙල්ලිපිය පිහිට වූ කූට කන්න අබ්බය රජතුමා එහි තමන් හඳුන්වා දී තිබෙන්නේ නරේශ්වර, නර ඉසර යන නමිනි. එහි තේරුම නරයන්ට ඊශ්වර දෙවියන් යන්නයි. ඉතින් දඹුලු විහාරය ඔයාලට පුළුවන් කූට කන්න අබේ රජතුමා, නර ඉසර, නරයන්ට ඊශ්වර දෙවියන්. එතකොට කූටයි කන්න, කූට කන්න නරේශ්වර, නරයන්ට ඊශ්වර දෙවියන්. එතකොට ඊශ්වර දෙවියන් කිව්වොත් කූට කන්න අබේ රජතුමා කියලා මතක් වෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. මහසෙන් රජතුමා වැව් අමුණු තනවා ආර්ථිකයට කළ මෙහෙය නිසා එතුමා මින්නේරි දෙවියන් ලෙස පූජනීයත්වයට ලක්විය. වර්තමානයේදීද මහසෙන් දෙවියන්ට වෙන් වූ දේවාල වියලි කලාපය දක්නට තිබේ.
එතකොට දෙවිවරු දෙදෙනෙක් ගැන කියනවා මෙතන ඊශ්වර දෙවියන් වගේ තියෙනවා. ඊට පස්සේ මින්නේරි දෙවියන්. ඊට පස්සේ දැන් මෙතන තියෙන්නේ පළමු වන කාශ්‍යප රජතුමා ගැන. කුවේර, කාශ්‍යප කුවේර දෙකම කයන්නේ සෙල්ලිපියක තියෙන්නේ. කපය, ඒකත් කයන්නේ. අල කපය මහරජාණන් එදුම භාවිතා කර තිබේ. එයින් අදහස් කරන්නේ අල කපය කියන්නේ ආලක මන්දාධිපති මහරජු යන්නයි. ආලක මන්දා යනු ධනයට අධිපති ලෙස සැලකෙන කුවේරගේ වාස භවනයි. එතකොට ආලක මන්දාව යනු පර්වතයක් බව සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වේ. පර්වත රාජයන සංකල්පයෙන් පෙනී සිටීම පැරණි කාලයේ ආසියාවේ පාලකයන් අනුගමනය කළ පිළිවෙතකි. එතකොට පළවෙනි කාශ්‍යප රජතුමා පර්වත රාජ. අල කපය මහරජ. කුවේර, කුවේර කාශ්‍යප දෙකම කයන්නේ. පර්වත රාජ. රජු බෝධිසත්වයෙකු ලෙස පෙනී සිටීම තියෙනවා. ඊට පස්සේ රජවරුන් විසින් අනුදක්නා ලද තවත් අදහසක් වූයේ චක්‍රවර්ති. චක්‍රවර්ති කියන්නේ දැන් බුදුහාමුදුරුවන්ගේ බෝසත්තුමාගේ අනාවැකිකරුවරු කිව්වනි සක්විත රජවරු රජ වෙන්නත් පුළුවන් කියලා. ගිහිගේ හිටියොත් චක්‍රවර්ති යනු සමස්ත ලෝකයටම අධිපති යන තේරුම. සංස්කෘත භාෂාවට අයත් එම බදේ සිංහල භාෂාවේදී විවහාර වන්නේ සක්විති යනුවෙනි. නිශ්ශංකමල්ල රජතුමා සිය සිල්ලිපිවල තමන් හඳුන්වා ගැනීමට කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ යන පදය භාවිතා කළේය. නිශ්ශංක කයන්නේ කාලිංග චක්‍රවර්ති. රාජ්‍ය උරුමය මේකන හරිම ලෙසි. පැරණි ශ්‍රී ලංකාවේ රාජ්‍ය උරුමය ලැබුණු ආකාරය විමසා බැලීමේදී ඒ සහෝදරයාගේ සහෝදරයට හෝ පියාගෙන් පසුපුතාට හෝ හිමි වූ බව පෙනීයයි. දේවානම්පියතිස්ස රජුගේ අභාවයෙන් පසු ඔහුගේ සොහොයුරෝ රජකමට පත් වූහ. දැන් ඔයාල දැනගත්තා මොව පිටුපස ගියපු රජ්ජුරු, අපි පොසොන් පෝයට චිත්‍රාන්දින රජ්ජුරු, දේවානම්පියතිස්ස රජුගේ අභාවයෙන් පසු. ඒ රජුරන්ගේ අභාවයෙන් පස්සේ කවුද රජකමට පත්ුනේ කියලා දැන් ඔයාලා දන්නවා. දුටුගැමුණු රජුට පසුව බලයට පත් වූයේ ඔහුගේ සොයුරු සද්ධාතිස්ස. ඒක පොඩි කයින්ද ඒ කතාවත් දන්නවා. එතකොට සොහොයුරෝ කියන එකට උදාහරණ දෙකක් තමයි ඒ. සහෝදරයාගෙන් සහෝදරයාට රජකම හිමිවීමේදී බොහෝ දුරට රජුට බාල සොයුරන් අතරින් වැඩිමහල්ම සොයුරාට බලය හිමි වී ඇත. එසේ නොවුණු අවස්ථාවලදී ගැටුම් පැවති බව ඉතිහාසයේ දෙස බැලීමේදී පෙනී යයි. දැන් අපි සොයුරාගෙන් සොයුරාට, ඊට පස්සේ දැන් බලමු පියාගෙන් පුතාට. කාවන්තිස්ස රජුගෙන් පසු දුටුගැමුණුට රජකම හිමි විය. එතකොට එලාරත් එක්ක සටන් කරලා ලංකාව එක්සේසත් කරපු රජුරෝ කවුද කියලා අපි දන්නවා, දුටුගැමුණු රජුරෝ කියලා. ඒ රජතුමාගේ තාත්තා කවුද? කාවන්තිස්ස රජුරෝ කියලා මතක තියාගන්න. වසම රජුගේ ඇවෑමෙන් පසු ඔහුගේ පුත් වංකනාසිකතිස්සට රජකම හිමි විය. වසඹ වංකනාසිකතිස්ස. එතකොට හිතන්න වසඹ පිය රජුරෝ තමන්ගේ පුතාටත් බයන්නෙම නමක් දාලා වගේ එහෙම මතක තියාගන්න. වසඹ වංකනාසිකතිස්ස දෙකම බයන්නේ. ඉතිහාසයේ පුරා දක්නට ලැබෙන අතර ඒ රජුගේ වැඩිමහල් පුත්‍රයාට නැත්නම් අගබිසවගේ වැඩිමහල් පුත්‍රයාට හිමි වෙලා තියෙනවා. එසේ නොවූ අවස්ථාවල ගැටුම් ඇති වෙලා තියෙනවා.
ඊට පස්සේ කාශ්‍යප රජු තම පියා වූ ධාතුසේන රජුගෙන් රාජ්‍ය පැහැරගත් බව අපි දන්නා කරුණා. රජුට එසේ කිරීමට සිදු වූයේ ධාතුසේන රජුගේ අගබිසවගේ පුතා වූ මුගලන් කුමරු රාජ්‍යත්තේ නියම හිමිකරු වූ බැවිනි. කාශ්‍යප කුමරුගේ මව ධාතුසේන රජුගේ දෙවන බිසවකි. දැන් මේක මතක තියාගන්නේ ධාතුසේන රජුරෝ අපි දන්නවා මුගලන් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තියෙනවානේ. ඉතින් දැන් මේ තියෙන මුගලන් කුමරු, මේ තියෙන ධාතුසේන රජු, කාශ්‍යප කුමරු, මේ ටික ඊට පස්සේ මතක තියාගන්න. මීට අමතරව තියෙනවා රජුගේ බිසවගේ සොහොයුරාට රජුගේ සොයුරියගේ පුත්‍රයාට රජකම හිමි වූ අවස්ථාද ඇත. එසේ වූයේ ඉහත කී ආකාරයට නියම හිමිකරුවෙකු නොවූ අවස්ථාවලය. දැන් අපි රාජ්‍ය තන්ත්‍රය බලමු. රාජ්‍ය තන්ත්‍රය රජු සියලු පරමුකරුන්ගේ ප්‍රධානියා. මහා පරමුක කියනවා එකින්ද රජුරුවන්ට. මපුරු මුඛා කියන්නේ මහා පරමුක කියන එකමයි. මපාරු මුඛා වෙනුවට මහරජා කියලා තියෙනවා. බලේ මධ්‍යගත වීමෙන් පසු රාජ්‍ය පරිපාලන සැකැස්ම නිලධාරි තන්ත්‍රයේ ව්‍යූහය මහරජා වරන්නදිලේ මපුරු මුඛා මහමති මහමත. ඉතින් දැන් මවා ගන්න මහරජට පස්සේ බලවතා මහ ඇමති. මහ මත කියලා තමයි කියන්නේ. අයන්න කපල තමයි තියෙන්නේ. ඇමතිවරු අමෙත. සේනාපතිවරු සෙනපති. ඊට පස්සේ මහ ඇමතිට පස්සේ ලොකු කවුද? ඇමතිවරු සේනාපතිවරු. ඊට පස්සේ ඊටත් පල්ලෙහෙන් තමයි භාණ්ඩාගාරික බඩගරික නිකම් බඩිරිඟු වගේ. ඊට පස්සේ බඩිරිඟුවට පස්සේ බත් තියෙන්නේ භෝජනශාලා අධිකාරී බතගු වත්සිරි සහ චාරිත්‍ර පිළිබඳ අධිකාරී කොත්තුරු ගෑනා නිකම් කතුරු වගේ කතුරු ගෑරුප්පු වගේ වත්සිරි චාරිත්‍ර විරිබඳ අධිකාරි නගර පලිපාලක නගරගුතික නගර ගුත්තිල කාව්‍ය වගේ නික නාගරික වාස්තු විද්‍යාඥ නගර වුඩික අශ අංශයේ ප්‍රධානී අසා දෙක ඇත් අංශයේ ප්‍රධානී හති අදෙක නාට්‍ය අංශයේ ප්‍රධානී නටා දෙක කාසි අච්චු ගැසීමේ අංශප්‍රධානී රූපා දෙක. කාසිල එක එක රූප තියෙනවනේ. එතකොට නාට්‍ය අංශයේ ප්‍රධානී කිව්වහම නාට්‍ය නට යංශ විතරයි නැත්තේ. ඊට පස්සේ ඇත් අංශේ නම් හස්තියා කියන්නේ හති. අශ්‍යන අස්වයා අස අසරුවා කියන්නේ අස. ඊට පස්සේ කාසියල රූප තියෙනවනේ රූපා දෙක. වෙළඳ කටයුතු භාර ප්‍රදානී පණා දෙක. අද මට වෙළඳාමෙන් පණන් දෙක තුන යනේ ලැබුණේ. එහෙම නැත්තම් පණා දෙක. රාජ්‍ය ලේඛනාගාර ප්‍රදානී කණ පෙඩික. මෙරට පාලනය කළ ශ්‍රේෂ්ඨ රජවරු. දැන් අපි කලින් නිකන් උඩින් උඩින් වගේ රජවරු ගැන ඉගෙනගෙන ආවා. දැන් මෙතන ටිකක් විස්තරාත්මකව තියෙනවා. ආපහු දුටුගැමුණු රජතුමා කියලා තියෙනවා. ඊට පස්සේ ආපහු වසභ රජ්ජුරුවෝ ගැන තියෙනවා. පළමුවෙනි විජයබාහු රජතුමා ගැන තියෙනවා. මෙතන නම් තුනයි කියලා මතක තියාගන්න. කලින් ඊට වඩා ඉගෙන ගත්තනේ නේ උඩදී. දැන් දුටුගම් රජතුමා හරිම ලේසි අති දෙයක් ඇත්තෙත් නෑ.
දැම් මේ දෙකවසර ටීච කියා දෙන කතන්දරයක් අහගෙන ඉන්නා වගේ අහන් ඉන්නකො දුටුගම් රජතුමා ගැන. දුටුගැමුණු රජතුමාගේ කාලය වන විට ශීක්‍රයෙන් දියුණු වෙමින් තිබූ ඉන්දියානු සාගරයේ වෙළඳ කටයුතු නිසා සරු ආදායමක් උපදවන ලද මාතොට අන්තර්ජාතික වරාය එවක අනුරාධපුරයේ බලය හිමිකරගෙන සිටි එලාර නම් පාලකයාගේ අරසකින් මුදාගෙන රට එක්සත් කිරීමේ අවශ්‍යතාව වටහා ගැනීමට එතුමා සමත් විය. සිය පියා වූ කාවන්තිස්ස මහරජතුමාගේ අවවාද අනුශාසනා සහ සැලසුම් අනුව කටයුතු කරමින් ඒ සඳහා දුටුගැමුණු කුමරු ක්‍රියා කළ ආකාරය මෙරට දේශපාලන ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයකි. මෙරට ඉතිහාසයේ ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරයට නායකත්වය දෙන ලද්දේ දුටුගැමුණු රජතුමා විසිනි. සංවිධානාත්මක සටන් ව්‍යාපාරයේ කෙසේ වෙතත් සටනකට නායකත්වය දුන්න කියලා දන්නවනේ. සංවිධානාත්මක කියලා මතක තියාගන්න. තමා විසින් එලාර රජුට එරෙහිව කරන සටන හුදෙක්ම තමාගේ පෞද්ගලික රජ සැප පිණිස කරන්නක් නොව එය බෞද්ධ ශාසනයේ යහපත උදෙසා සිදු කරන්නක් බව ප්‍රකාශයට පත් කිරීමෙන් පාලකයා රට වෙනුවෙන් පොදු අරමුණක් මුල් කරගනිමින් දේශපාලන ක්‍රියාවලියකට එළඹෙන ආකාරය පෙන්වා දෙයි. කියන්නේ මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කියලා ප්‍රකාශයක් තියෙන්නේ. සටන නිමාවීමෙන් පසුව පරාජයට පත් සිය ප්‍රතිමල්ලවයා, ඉගෙන සතුරාගේ සොහොනට, සතුරා කියන්නේ එලාර රජ්ජුරුවෝ, ප්‍රතිමල්ලවයාගේ සොහොනට නිසි ගෞරවාචාර පැවැත්වීමට අණ කිරීමෙන් සිය රාජතාන්තික බව පළ කිරීමට එතුමා කටයුතු කළේ. අපේ පොඩි කාලේ ටීචර් කියලා තියෙනවා එලාර රජ්ජුරුවන්ගේ සොහොන ගාවෙන් යනකොට හිස්වැසුම් පවා මේ ගලවලා ආචාර කළ යන්න ඕනි කියලා නීතියත් දුටුගැමුණු රජතුමා පනවල තිබ්බයි කියලා. මෙම පාඩමේ රාජ්‍යත්වය වර්ධනය කොටසේදී පැහැදිලි කළ අන්දමට ඒ වන විට විමධ්‍යගතව පැවති ප්‍රාදේශික බලය හිමිකරගත් පරමකවරුන් ඒකාබද්ධ කර ගැනීමට සමත්වීම දුටුගැමුණු රජු විසින් මෙරට දේශපාලන බලය වර්ධනය වීමේ ක්‍රියාවලියට දැක්වූ වැදගත්ම දායකත්වයයි. ඒ කියන්නේ දැන් එක්සේ සත්තලා තිබ්බේ නෑනේ. එක රජ්ජුරුව කෙනෙක් මුළු රටම හිටියේ නෑනේ. එතකොට පරමකවරු හිටියනේ ප්‍රාදේශීය පාලනේ. දැන් මේ එක්සේසත් කරා කියන්නේ